चंदवन रंगना रंगुमन रंगना दिनुवन सलना देवली लिसीना सुंदर रूवरुना वरलस सलेना रणति सलेना अत्तल हंड नगिना मन सुंगार रस कलता मुव मद हास इंगी मवना मन सुंगार रस कलता मुव मद हास इंगी मवना बजट देखते नाइस नो फ्राइड राइस मैं कहानी बना रहे हैं मैं किया ना वाह नेता होम बता रहे हैं वाह वाला हाल क्या हुआ माटो उन तरह मत भाई मान डीवीडी का तेल दिवे मगे प्ले खुड़े ओया इतने अत्तर में वड़ मुखाद्द बिन्ने अत्ते हरि हरि ये गाउ लंडे का मंगे होती है ना किसी देख के बाय वैंडे पानी जम दलाले मामे एक की बा एहक पगे बलागन मैं करना मगुलाक इलिये बैठे ना जाम में करूं मुकद किया नहीं एक आऊं दाई नहीं ये मम्मा मामा पुलिस ये टावे ने काट ऐटम करना मगे पैतंग बस आपके डासन करूं एक ही के पैतंग लताड़े साके डासन कराने क्या मु मटे सामाहरे वेलावर टो इलातावे तेरों गाने में बैने अयुं बहिम किया ඉතින් නින්ජ මුදලාලි මොන අම්මන්නේද කැමති වෙන්නේ මේ විදිහට කෙල්ලෙක්ව කසාද බඳින්න ඒ ගෑන්ට ගාන නැ බං ඒකි ඔය ලොක්කි ලොක්කි කියාගෙන හිටියට ඒකිව පොඩි කාලේ අරන් හදාගෙන තියන්නේ ලතාගේ මැරිච්ච මිනිහා ඒකනේ බං යෝධියේ අපි ඕකේ උසන්න ට්‍රයි කරන්නේ ඒකිව මට තේරුන්නේ නැහැ යකො ඔය සමාධි කියන එකේ දෙනගල වලව්වේ ලේ නැකම තියෙන එකම කෙල්ල අන්න ඒකිට විතරයි දෙනගල කන්දේ තියෙන එකම වස්තුව අපිට අරන් දෙන්න පුළුවන් ඒකනේ බම් මම් මෙච්චර වලි කන්නේ හැබැයි තොපිලා කට හොල්ලනවා එම නෙවෙයි ඒ කියන්නේ නින්ජ මුදලාලි ඒකී දෙනගල වලව්වේ කියද්ද वागे ඔව මේව වැඩක් නැහැ. උබලා එතම වැඩේට ලැස්ති වෙලා. ඒට රෙජිස්ටර් වැඩේ ඉවර වුණාම ලතාට ගෙදර යතුරු දීලා උන්ගේ ගෙදර පදිංචි වෙන්න කියපල්ලා. ගණින් කෝයකට ෆෝල් එකක් අරගෙන කියහන් අපි හෙට උදේ මෙනවා කියලා. හරි නේ ජමුදලාලේ. මල් ලතාට කෝල් එකක් කරන් කියන්නම් හෙට උදේම ලැස්ති කරගන්න කියලා. हेलो लता के मामा हरी हरी एहना ए विधियट ए वेलावट में हेट वेडे करम हरी 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 मे नांगी मे बेंटा तेक लोकी ना मे पेट मंती अन्ना हरी 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 मेरे ओके मम्मी हेम आगे नगर के निदा गए इट उदे अन्ना पैनी
පොඩි ගමන. එතකොට බෙන්ටෝ කෑම? අනේ බෑ බං. අර විජේලා ගෙදරින් අනම්මනම් කාලා හරිම අමාරුයි. මං යනවා. හොඳටම නිදිමත. ලොක්කි. අම්මා. නින්ජ මුදලාලිගේ වැඩේ හරි. මොන වැඩේද? ඇයි ළමයෝ? නින්ජ මුදලාලිගේ ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක? හෙට මෙහෙ කරන්නේ. ඔන්න නින්ජ මුදලාලි කිව්වා හෙටම අපිට අපේ ගෙදරට යන්න කියලා. හෙට? ඔව්. නින්ජ මුදලාලි ලොකු වැඩක ඉන්න ගමන් එන්නේ. ආවා බැන්ද කියා. අම්මට මාව සෙල්ලම් බඩුවද්ද? එහෙම කරන්න. හරි හරි. ඔයා කලබල නොවී ඉන්නකෝ. නින්ජ මුදලාලි ලොකු වැඩ වගේක ඉඳලා එන්නේ. දැනට රෙජිස්ට්‍රේෂන් එක කරලා පස්සේ ලොකුට වෙඩින් එක ගනි. එකතකට ඒකත් හොඳයි. ඔන්න ඔය ඕක කරලා දාමු. මේ බෙන්ටත් හෙට කොහෙද යනවා කියලා කිව්වා නේද? ඒකත් හොඳයි. මම බය හිටියේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරයි කියලා. මේ රෙජිස්ට්‍රේෂන් එක කරාට කමන්නේ. ඕකට එහෙම කියනව නෙවි. සද්ද නැතු ඉන්න. ලොකි චුන්නිගේ ඔපරේෂන් එකේ වැඩේ දැන් බය නැතුව අපි ටිකමිට කරගන්න පුළුවන් නේද? ඔයා ඉක්මනට ඩොක්ටර්ට කෝල් එකක් දෙන්නකෝ. නින්ජ මුදලාලි අපිට හෙටම සල්ලි දෙයි. අනේ ලොක්කි කෝල් එකක් දෙන්නකෝ ඩොක්ටර්ට. ඩොක්ටර් හෙට චුන්නිය බලන්න යනවා කිව්වා අම්මේ. අනේ එහෙනම් හොඳයි. උදේ ආවොත් නින්ජ මුදලාලිත් ඉන්නවනේ. හෙටම වැඩේ කතා කරලා දිනයක් දාගමු. එතකොට ඔපරේෂන් එකට දිනයක් ඩොක්ටර් ඒ වෙලෙම කියයිනේ. නින්ජ මුදලාලි අපිට සල්ලි දෙයි. නින්ජ මුදලාලිට ඔය ඔපරේෂන් එකට යන ගාන මහ ලොකු දෙයක් නෙවෙයි. අනික ලොක්කියේ නින්ජ මුදලාලි වගේ කෙනෙක් අපේ පවුලට හයියකට ඉන්න ඕනේ. අම්මෝ දෙයනේ කියලා අපිට සැපෙන් සතුටින් ඉන්න පුළුවන් මින් පස්සේ. මොකදෙයි පාර දිහා බලාගෙන කල්පනා කරන්නේ? නිදාගන්නේ නැද්ද? නිවි හනේල්ල හැපියාගත්තත් නිින්ද යන්නේ ඇයි? ඊයේ පාන්දර ජාමි තමයි පොඩ්ඩක් හැපියුනේ. කොතරු ඔය නිදාගන්න ගියේ? ඇයි ඒ අපේ දරුවෝ අපිට මෙහෙම ගින්දර දෙන්නේ? තරු තරුවක් ගැන නෙවෙයි මම කතා කරේ. එයා තව ගින්දර දෙන්න පටන් ගත්තේ නෑ. එයා පටන් ගත්ත දාට කල්පයටත් එහා. මම මේ කතා කරන්නේ කල්ප ගැන. දරුවෝ මෙහෙම කරනකොට අපේ හිත්වල ඇවිලෙන ගින්දර දන්නේ අපි විතරයි. මට පිලාවකට මේ සේරම එපා වෙනවයි. මේ සේරම දමල ගහලා ගිහින් මහාන වෙන්න හිතෙනවා. ඒත් ඉතින් දැනුගත් වැඩිහිටියෙක් හැටියට පස්සේ කල්පනා වෙනවා මේ කලකිරල මහාන වෙලා වැඩක් නැහැ නේ. ධර්මය අවබෝධ කරගෙන මහාන වුණොත් විතරයි
ශාසනයටවත් වැඩක් තියෙන්නේ. අනේ මන්දේ මේ කෝකටත් අපි හිට සමාධි ළමයාගේ ගෙවල් පැත්තේ ගිහින් යමුද? මට හිතෙනවා එයි ඔයා කියනවා වගේ ආයෙත් මංගියක් අපේක ඒ පැත්තේ ගිහින් වද්ද කියලා. හැබැයි ඉතින් ඒ ළමයා පොරොන්දු වුණා ආයෙත් ඔය පළහිලව් වලට අපේ ළමයා සම්බන්ධ කරගන්නේ නැහැයි කියලා. අම්මපා ඉතින් ඔහොම කියලා ආයේ වංගියක් අපේ කාව ඔය පළහිලව්වට සම්බන්ධ කරගත්තොත් මං ඔය ගෑණිව තියන්නේ. ඒ ළමයට දොස් කියලා වැඩක් නැහැ එයි. ඒවා ඉතින් අපේ කා දැනගන්න එපා. ළමයාගෙන ඔය හැටි වද වෙන්න අපේ කාට මොකක් හරි වාසියක් තියෙන්න ඉබයි. එහෙමත් නැහැ. ඔන්න මලිත කෙල්ලගේ ප්‍රශ්නකට ඔහොම වද වෙනවනම් මං ඉවසන්නවත් පුළුවන්. ඒ කෙල්ල මේ මේ කතාවද බඳින්න ඉන්න කෙල්ලවත් කියලා. එයි. අපි එකගේ අරළමයත් එක්කලා මොකක් හරි හුටපටයක්වත් තියනවද? මානුසා අත්‍යවශ්‍ය දෙය සඳහා හොඳම මිල කීල්ස් වෙදින්. අපේ එක ගැන නම් මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් සමාධි කෙල්ලගේ හිතේ නම් එහෙම දෙයක් පේන්න නැහැ. මං ඒ ගිය වෙලාවේ දැක්කනේ. ඒ ළමයා කතා කරනකොට අපේ ළමයව ගණන් ගත්තේවත් නැහැයි. ඔයාට ඌව තේරෙන්නේ නැහැයි. දැනුගත් වැඩිහිටියෙක් හැටියට මම ඔයගෙන ටිකක් අධ්‍යයනය කරලා බැලුවා නම් මට තක්කිටම අවබෝධ කරගන්න තිබුණා. හනේයි එක වංගියක් ඔය ළමයව අපේ ගෙදරට අපේ එකා බොරු කියලා එක්කරන් ඇවිත් ඔය බට්ටගේ කෙල්ල කියලානේ කිව්වේ. හේ කතාව ඉදින් ඔයත් හිස් මුදුනින්ම පිළිගත්තේ. ඒ මේ මේ තකොට මම හොඳට අධ්‍යයනය කරලා තිබුණානේ. ඒකනේ නේ අපි තුන් දෙනා හෙට එහෙ ගිහින් යමුද? අර ඕනේ අපි දෙන්න විතරක් යමු. ගෙදර කවුරු හරි ඉන්න බෑ. අපි උදේම ගිහිල්ලා පටාර ගාලෙමු. තරුව තනියෙන් දාලා ගිහි කොහමද? කොහෙද මාව දාලා යන්න හදන්නේ? වග අර ගෑන් ළමයින්ගේ ගෙදර ගිහින් එන්න. පොමේ මට නම් බෑ එන්න. ආන් ඒකනේ දැනුගත් වැඩිහිටියෙක් හැටියට මම කිව්වේ. මේ එහෙනම් ඔය ළමයා ගෙදර ඉන්න. තනියට අර ළමයින්ව ගෙන්න ගන්නකො අර හන්සිලව. මේ එහෙනම් එයි හෙට උදේම අපි පිටත් වෙමු. ඔයා කරදර වෙන්න එපා. ගොඩක් දුර එන්නත් ඕනේනේ. තරහ වෙන්න නැත්නම් අපි මෙහෙම කරමුද? අපේ අම්මා තින්නේ තරහෙන් මේ ප්‍රශ්නෙත් එක්ක. ඔයා එන්න වැව පැත්තට. මං එන්නම් එතෙන්ට. හා. තෙරුවන් සරණයි. කවුද කතා කළේ? සමාධියක් කළාගේ මල්ලි. මොකද එන මේ කියන්නේ? ඒ පැත්තවත් කල්පලමයි ගින්ද? නෑ වෙදසිය අපච්චි එයාලත් මුකුත් දන්නේ නෑ. හනේ මන් දන්නේ මේ යෝධයට මොන අපල කාලයක් උදා වෙලාද කියලා. ඔලෙම දැන් ගින් කාලේ. ඔහොම බලාගත්තොත් ඒ බලාගෙන කල්පනා කරගෙන ඉඳලා ඔලෙම ආසනීප වෙයි. ඒ මොනොත් මටයි ඔයාගේ අම්මටයි දරා ගන්න බැරි වෙයි. ඒක නිසා ළමයෝ ඔයා ඔයා ගැන විතරක් නෙමෙයි අපි ගැන ටිකක් හිතන්න. මං තව ටික කාලයක් ජීවත් වෙයි. මං නැති කාලෙක ඔයාට ඉන්නේ ඔයාගේ අම්ම විතරයි. ඔය දෙන්න තියෙන්නේ ඔය දෙන්න විතරයි. ඒක නිසා ඔයා ටිකක් අම්ම ගැන හිතන්න. ඔයා ඔහොම ඉන්න අම්මා අසනීප වෙනවා.
ඔයා දුක්ෙද්දි දුක්ෙද්දි අම්මා තව තවත් දුක් වෙනවා අත්වහ අත්වහගෙන ඔබත් විමසලිමත් වන්න ඔයා එක වේලක් නොකයිද්දි අම්මා දෙවේලක් නොකා ඉන්නවා මම් බලන් ඉඳලා බැරිම තැන තමයි මේ දුවට කතා කරන්න ඉති මට තේරෙනවා ඉද සී අප්පච්චි මට ඇත්තට මේකේ තරම් හිතුන්නේ නැහැ කල්පයයට වෙච්ච දේ කල්පනා කරා මිසක් වේදසී අප්පච්චි මන්නේසා ඉන වේදනාව මට ඒ තරම් හිතුන්නේ නැහැ අපි යමු බත්කම් අපි සමහර ප්‍රශ්න ගැන කල්පනා කරලා කරලා දුක් වෙනවා තමයි හැබැයි මේ දුක් වෙන හැම තත්පරේම අපිට ආපහු ගන්න බෑ ඒක නිසා ජීවත් වෙලා ඉන්න හැම තත්පරේම සතුටින් ඉන්න ප්‍රශ්න හැමෝටම වෙනවා ප්‍රශ්න මත නැහෙන්න ගියාම අපිට ආතතික නැහැ අපි දුරස් වෙනවා කමක් නැහැ ඔය දරුව දැන් මත ඒක තේරුම් ගන්නකෝ රත්නත්‍රේ පිටින් කල්පනා මේ ආපහු එයි ඒක මට විශ්වාසයි අපි කන්නේ අපි විසියක් පච්චි මගේ අසරණ කමට මට සමා වෙන්න සදෙවයි මට චොන්නිව සනීප කරගන්න ඕන මට වෙන කරන්න දෙයක් නැහැ අද මම නින්ජ මුදලාලිව කසාද බඳින්න වෙනවා ඒ මොනව කළත් හොයයි තාත්තයි දෙවනි බලන්න මං ඉක්මනට මෙනවා මම නිදාගන්න කියලා හදුව බෙන්ට ඔයා මොකෝ හැරලා දැන් වෙලාව කීයද කියලා දන්නවද පාන්දර 4:30ට පහු වෙලා මම මේ ලයිට් එක දාලා තින්නේ සෑවිලා බැලුවේ මේක නෙමෙයි මට ඇත්ත කියනවා මොකක් හරි ප්‍රශ්නයක දින්නේ अंतिम गेदरा